ඊළන් අවධන කරන්නේ ඩොප්ල දක්ෂණ විාති ය විශේෂයෙන්ම මේ සාමාන්‍යෙන් දැග මාර්ගය පැමි රතයක ප්‍රවේගේ පොලිසිනිල දාදියකසින් ගහනය කරනුවාල ඒක ස්වාගන් වන ඒ සදාහ තරගණිකුත් කිරීම කරන්නේ රතේ පැමිණන මාර්ගය ඉගැන රතේ පැමිණ දිශාවට සමාන්තර. නමුත් අපි යංකිසි ආකාරයකට මේ ලි දරයගේ දයකත්යකින් තොර රථේක ප්‍රවේගේය නිර්ණය කරනවා නම් මේවාගේ ක්‍රමයෙක් හිතන්න මාර්ගය හරහා ඉදි කරලා තියෙන කුළුණු හරහා රතේ යද්දීඒ කුළුණුවලට දාල තියෙන බාල්කවල එකනෙ කුල්ු මෙම හිටවල තිදපතේ මාර්ගය දෙපැස ඒ රහා දා තියන බාල්කවල නිකුත්රනයන් දෝමින් ඔන්නම් පුළුවන් රථයක පවේග ස්වයන්කෝ නිර්ණය කරලා ඒ ලඟපතියෙන් අදාළ අනවරණ මධ්‍යස්ථානයට ලබාද. එයන් පොලිෂසින ධාරීගේ දායකත්වයකින් තොරව අපට පුළුවන් හයිවහෙ වගේ රථේක ප්‍රවේගයවාග මේ සඳහා අපි සිද්ධ කරන්න මෙ වගේ දෙයක් අපි කරන්නේ මෙ විදිහට මෙතනින් තරන්ගේ නිකුත් කරනවා මේ වගේ ගමන් කන රථයට අපි දමු රථය ඉවතර යන්න කිය අපිද ර ඉවතර ගමන් කරන්න කිය එ ඔන්න වගේ සංඛ්‍යාතයක තරංගානෙන් පුත් කරනවා මේ කැවිල්ල මේ රතේ වදින්නේ ආනතුව හරි මේ කැල්ල මේ රතේ වදිනි ආනතු එතකොට මේ තියෙන්නේ මේ ආනතිය ටීට නම්ටීටා ත මේ තියෙන්නේ ඉවතර පවතින ප්‍රයේග සංරජකය යු කොස්ටට තරග නිකුත් කරනෙන් තර තියෙන්නේ යනු මෙතැන ලැබෙන තරන්ගේ සංඛ්‍යාත හලාට ඔයි මොහොතේම තරන්ගේ පරවර්තනය වවා එ රන්ගේ පරාවර්තනයවා මේක වැැදිල තර රා දොපල තාක්ශනෙන් බලපාන්න නැවතමති ආරණය කරනවා මේ දිීට සංක්‍යතය යනු මේකේ මේ ප්‍රවේගේ යු කොස්ටටර යනු මේකේදී මේ පැත්තට ගලාන තරන්ගේ ප්‍රවේගේ වී ගේ දිශයන් විරුද්ධ තමයි ර ප්‍රග සංරජකක මේලාට මේ පැත්තර කල තරන්ග ඒවෙලාවෙත් හිටු විරුද්ධතා ප්‍රවේගතිය එ අ මේ නිකුත් කල තරන්ගේ ලැබෙන තරන්ගේ සංඛ්‍යාත වෙනසේ මේ රතේ ප්‍රවේගයහන් ඉස්සලසුම් කරන්න න මේ තියෙන්නේ ප්‍රභවය මුලි මේ නිරීක්ෂකයා දෙනිසරේ මේ ප්‍රභවය මේ අනි රීක්ෂක කයවෙන එ අනපුත වලමු මේ සංඛ්‍යාතු වන සට ප්‍රකාශයක් ගන්න හරි ලියන්ඩ ඉන අවස්ථාවල යන්න ලියන්ටුතේ අධිවේගී මාර්ගයක දාවනය වන රථයක ප්‍රවේගයේ අධිවේගී මාර්ගයක දාවනයවන් රතථයක ප්‍රවේගේයේ අධිවේගේ මාර්ගයක දාවනය රථයක ප්‍රවේගය මාර්ගය සවිකර ඇති කුළුණක සිට නිකුත් කරන තරංගාශ්‍රයෙන් සෙවීම මාර්ගය සවිකර ඇති කුලුණක සිට නිකුත් කරන තරංාශ්‍රයෙන් සෙවීම ල රි ුත්න රංෙන්වී. රි? බලා මේකෙදී මෙන්න මේ විදියට මෙතන් ලැබෙන තරන්ගේ සංඛ්‍යාතය වෙන්නේ දැන් නිීක්ෂකමයාමකි ප්‍රවේක සදරජක තියෙන තරංගෙන දිශාය විරුද්ධද නිරීක්ෂකයට සසාේක්ෂ දනනි ප්‍රේකය දොනියීම හිට සංරජික මට දෙන්න එක පැත් වීන කෝස් බෙදන්න්‍රර් සම්ේෂ් දන් ්‍රේගක ප්‍රබය නික්ෂලයි වීමයි වතක් වත ඉගට නැවත ලැබෙන තරන්ගේ සංක්‍යාතයට ගියත්පුතේ මේකට ඒ වෙලාවේ මේ පැත්තනයි තරංගයන්නේ ප්‍රවේගම හිටයි දැන් නිරේක්ෂකයමයා නිරේක්ෂකයටට සාපේෂි දන තර ප්‍රවේග වී බෙදන්න. ප්‍රබෝට සාේක්ෂ ප්‍රයේගය කියන්නේ වී දනයු කොස්්ටිට ොකද ප්‍රවේගයකති පැත්තට. වී දනයු කොස්ටීටා වතාවක් හරි නැත ලැබෙන තරන්ගේ සංක්‍යතිය එද් කියන වීරෙන ය කොස්ටේටා බෙදීම වී වතාවක් කේනවා වීට වී සුළුවෙනවා ඔන්නහල යන පුළුව හ එතමයි නවත ලබෙන තරන්ගේ සංක්‍යත්තය මේක විශේෂර්තවයක් තිනඹතේ ලවේ වීරෙන ය කොස්ටට හර වීධන ය කෝස් ලවට වඩා හරය ලොකුයි ලවේට වඩ හර ලක එග බාග සංකයාව එක නට වඩ රිගෙන නිකුත් කල තරන්ගට වඩ ැබෙන රගගේ සංකාත මේ ේලාවා අඩු ොකද මේ වෙලාවේ තරග නිකුත් කරනෙන් ඉවතට රථයන්නේ මගේ උදාහන ගත්තේ තේකයි තරන් නිකුත් කන ඉවත රථ යන්නේ. ඉස්සල්ල ගත්ත අපි තරන් නිකුත් කරන දෙසට රතය අවස්තාවක් මොකද මේකෙ වෙනසක් තියෙනවා යයිකයි. මේ වෙලාවේ එඩ ද්ට වඩා

න මේක සුළු කරන නොතේ එකේ නෝට් පිට්‍ර ගන්න මේ පදේ හරස්තුන කරන්න දන වීඩ රනවී කැපෙනනවා ඔන්නම ලිය දර්ක්වනපුළුව හරි එන මේ ආකාරටයට ලිය දක්කීම හැකියාවත් තියෙන හරේ? දෙකයිු කොස්ට බදීම වි ධන යු කොස්ටිට වතාවක් කෙ නොට් කියලා. අරේ මෙන මෙහ ගු ගාන යන්න පුලන් ගසුම් ගා න්න නම් තනින් ප්‍රවේගයහි හ මේක තර සම්බන්ධ විතිනීම ද නිකුත් කන තරන්ගෙක ප්‍රේගයක්ත එකක බලන්දිී කෝස්ටිටග අතිශය කුඩාගය හඳ වීධන යු කොස්ට ආසන්නව වීට සමාහය. නොමුසු කළහරි හරි දැති පිළිවලකට මේ සංසිීද්ධිය ලයාගම්බල හරි ලියගමටි තරංග නිකුත් කරණනයෙන් ඉවතට ගමන් කරන රථය ප්‍රවේගය සොය තරංග නිකුත් කරනයෙන් ඉවතට ගමන් කරන රථක ප්‍රවේගය සොය තරංග නිකුත් කරණයෙන් ඉවතර ගමන් කරනු අ එක ಪ්‍රವගේ ಸಅ téಲயாக අරේ දැම්පුතේ ම ඔය ඩොප්ලාාචන්නය සම්බන්ධ මූලි සිද්ධාන්ත කරම තමයි ගැනව පුතේ ගඩෝගලළට උට්ටක කොස්සෙන පිටුවද වෙනනි ගාන හදන්න විනාඩි පහක්විතර දෙන්න? පොතෙේ ගානේ මේ දෙදස් එක හසස් පෙළගාන ඔය අවධීනල් තමයි ඔය වර්තමාන ප්‍රශ්නටටාව නිර්මාණය වෙන්නේ. හොඳින් අහගන්න. පහත චේදයේ අතිදනනි තරංගොල සමහර ගුණ හා වෛද්‍යවිනිශෂේදී භාවිතාවන ඩොප්ලර්තාක්ෂණ ක්‍රමය පිළිබඳව විස්තර ලබාදය. චේදේය සැල කිිල්ෙන් කියව සෑති ප්‍රශ්නලට පිළිතුර සපයන්. ලනය වස්තුූන්ගේ තොරතු ලබාගැනීමම් සඳහ ඩොප්ල ක්‍රම මුලි වශයෙන් බවිතාවය. වෛද විද්‍යාාවදිීම ශිල්පිය ක්‍රමය රතුරුදිරාණු සයිලවල චලනය අන්වීක්ෂණය කිරීමට යොදා ගැනේ. දේ මේක කියනවා වෛද්‍ය විද්‍යාවේදී රතුරුදුරාණු සයිලල ප්‍රවේගේ හොයන්ද මේ ක්‍රම්වේදය මෙ ඩොපල තාක්ෂණ ක්‍රම්වේදය භාවිතා කරනවායි කියලා. අර්ථදැක්වී මනුව අතිදනී යනු අතිදොනිය යනු මිනිස්ශ්‍රවන පරාසය හටස් විස්සත් කලෝහටස් විස්සත් ඉක්මා යන. සංක්‍යතේ කිලෝහටස් විස්සට වඩා වැඩියවූ දොනියයි. වෛදේ යුදුම්මලදී භාවිතාවන සංඛ්‍යාත පරාසය සාමාන්‍යෙන්. මෙගහටස් එකේ සිට මෙගහටස් පහළව අතර පිහිටයි. පුතේ දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා භාවිතා කරන්නේ. අපිට ඇහෙන්නේහස් විසත් විසිදාහත් අතර විසිදාහ කියන එක තමයි කිලෝහටස් විස්සයි කියලා ලියල තියෙන්නේ හැබැයි අතිදොනිය කියන්නේ වෛද විද්‍ය අයිතිභාවිතයන මෙහටස් එකහ එකත්හ පහළවත් අතර පරාසය මේ කියන්නේ ඔබ දන්නවා දහයි හයයි ඔන්න ඔය විදිහට හරි මේ තමයි සාමාන්‍යය දොනිපරාසය මෙ තමයි සාමාන්‍ය දොනි පරාසය හරි කැ මේ තමයි අතිදොනිය ලෙසව යොදාගන්නා සංඛ්‍යත පරාසය හරි වෛද කටයුතු වලදී අතිදොනි තරංග භාවිතයේ විශේෂවාස කීපයක් ඇත භාවිතාක න අඩු තීවරතාව ඔේ ය තරංගොල අඩු තීවරතාවේ කිය මොකදකනකොට ඉළංඟ පාඩමේදී පැහැදලි වෙනවා හරි දොනයේ ලක්ෂණයයටතේ අඩු ප්‍රබලත්වයක් අඩු ශක්තියක් කියලා දැන්ට මකතියා ගඩ ඔය ඒකේ පිළිබඳවත් අපි ඉදි්‍රයේේදිී සාච්චා කරනවා. කදම්බ මගින් කිසියම් හානයයක් ව අහිත රතුරවාබාද මිනිස්සුන් ඇතිවන බෞසයාගන්න නොමැත ය අතු අතිදොනි තරංග භාවිතයේ තින විශේෂවාසියක් රි මොකද භාවිතා කරන්න අඩු තීවරතාවයක් නිසා අඩු තීවරතාවයක් ස ඇතකදම්මගින් එක්කිරණ මෙන් හානියක් ශරියට සිද්ධ කරන්න මොකද සාමාන්‍යය වෛද කට තුළල ප්‍රධානශයයක් භාවිතා කරනවා එක් කිරණ වගේ දේවල් ඒ වගේ දේවල් වලින් ඇති කරන්න අවූ හානියවත් මෙමගින් ඇති කරන්නේ කියලයි කියන්නේ. එක්කිීරණ මෙන් අතිොනනි තරන්ග නිසුන්ගේ සයිලෝලාඩංගු අනුහෝ පරමාණු අයිනී කරණය නොකරයි. තවද, පුඩා ප්‍රමාණයේ වස්තුූන්ගෙන් පවා අතිදොනි තරංග පරාවර්ථනය වේ. පෘදිිණ නාලෙකු රුදිර ප්‍රවාහයේ මැනැගැනීමම් සඳහා භාවිතාවන සැකැස්මක් රූපේ පෙන්වා ඇත. ටී අතිදොනි තරංග සම්ප්‍රේෂකය හානාාවරණය කරනු ලබු පක්ක්‍රමකය. ජීයන්නේ ඇඳුම් ජෙලි උදේසාමාන්‍යෙන් ඔයගේ ඇඳුම් ජෙලි පාවිච්චි කරන්නේ සාමාන්‍යෙන් කෙළිම් අතිදොනි තරංග ශරිගෙරයට අපි ඇතු කරන් උත්සහ කලොත්. ොඩක් පරවර්තනය වන නිසාි ජෙල්ල එකක් යුස් කරන විදිට එකන සාමාන්‍යෙන් ඔබ බොහෝ දෙනා යම්කිසි ආකායෙක ස්කන් පරීක්ෂන් හොයොමුල ඇති එතැදිමේ සාමාන්‍ය මේ ජෙලි විශේෂය භාවිතා කරලා තියනවා දැකළ ඇති. සම රුදිරනාාල වීවේගෙන් ගබන් කන රතුරුදිර සයිලේ පුතම එක රතුරුද සයිල තරන්ගෙන දිශාවට ආනතව ටීටා කෝනයකින් ආනතව වී ප්‍රයේගෙන් යන්නේ තිය ඔබදන්න ඩප තාක්ෂ ට අන ඩප ලාා නැට් දක ප්‍රවේහ තරංගනාාවර ක නත්තත් නිරීක්ෂකයා යකරන රේකා වඔස්සේ ප්‍රවේගතමමා අප ඩොප්ලාචර්ණනදී වැදගත් වෙන්නේ. එයනුව සංක්‍යත F වන අධොනි තරග ටීමගින් සම්ප්‍රේෂණය කරු ලබනතත් රුදිරසයිලයෙන් පරාවර්ථනය උපසු මෙම තරග FR රු සංඛ්‍යයාතයක් ලබාගනේ ටීයන නොද තරංග හා රුදිරසයිල ගමන් කරන මාර්ග්‍ය අතරකෝනේේ. වෛද විද්‍යාවේ FR නැවත ලබෙන තරන්ග සංක්‍යාතයක් නිකුත් කල තරන් සංක්‍යාත අතර ඩප්ල සං්‍යාතය F් ලෙස හැඳදිින් අතර FD දෙකයි Fෝටට බෙදීම U යන ආකාරයට ලියන්ඩ පුළුවල්ලු එක නොවට කියනවා මේ සංක්‍යාතය ලියන්ඩ පුළුවල්ලු දෙයි F ව බෙදීම U මේ ය යනු බුරදු පටල තුළ අතිදොනි තරංගල වේගයයි. එකන්නේ මාධ්‍ය තුළ තරංග ප්‍රේගතම යු කියලදනෙන සාමාන්‍යයෙන් අපි මීට පෙර අපේ සුළු කෙරෙම් මලදි පාවිශ්චි කළේ මාධ්‍ය තුළ තරග ප්‍රවේගයේ වී කියල. නමුත් මේකෙද කියනවා එය යු කියලගන්නහලු වී කියල ගන්න චලනවන අංශුවේ ප්‍රවේගය. අපි සසල්ලෝ ඇකු දෙක්ගත්තේ යි විරුද්ධත්තට. නිස් මුදු පටල සඳහා ූ ොහෝ විඩ නීතවන අතරෙහියාගේ ඉද්දස් පන්සයක් වේ. අතිදොනි තරංගල වාතේ ප්‍රවේගේ තුන් සසියක් පමණවනා අතර වාතය හා රුදු පටොල ගනත්වොද සෑහන තර්මින් වෙනස්වේ. මේනිසා වාත සමතර හුණ තමගින් පති ති දෝන ශක්තිය සේර අනු නොමයක් පවන පරාවර්නය වේ, පරීක්ෂණ ලබ කරුණන් ලබනට ඒ වත් කර ගත්ත ීතුවය. එකකි වත් කර ගන්න තමයි දරුවනේ ය ජෙලි විශේෂය භාවිතා කරන්නේ. එකවත් කරගන්න තමයි. යි ජල විශේෂය භාවිතා කරන්නේ හරි දැ බලාගඩ මිනිසාගේ සාමාන්‍ය ශව්‍ය පරාසයකුමක් පුතේ සාමාන්‍යය මිනිසුන් එන පාසමිකද හටස් විස්සත් විසිදාහත් නැත්තන් කිලෝහට විසත් අතර වෛද්‍ය විනිශ්ය කටයුතුවලදී අතිදොනි තරංග භාවිතයේ ප්‍රධානවාසි දෙකක් සඳහන් කරන්න පුතේ අතිදොනි තරංග භාවිතයේ ප්‍රධානවාසි වෙන්නේ එකක් තමයි අඩු තීවරතාවේ නිසාවෙන් අඩු තීවරතාවේ නිසාවෙන් ශරීරයට සිදුවන හානියා අවමවීම එකචයේදේ තියෙනවා එක් කිරණ මෙෙන් හානියක් වෙන නෑ කෙල් අඩු තීවරතාව නිසා ශරරෙන් සිදුන හානිිය අවමවීම නැත්තං අතුරුවාබාද ඇතිවීම වලක්වාලීම ඒක්කම එක්කිරණ මෙෙන් පරමාණු හෝ අනු අයනීකරණයකට ලක්නො කරයි එක් කිරණ මෙෙන් පරමාණු හෝ අනු අයිනීකරණයකට ලක්නො කරයි. තැන් ඔය දරුවු කල්පනා කරන ඇති මොකක්ද මේ කියන්නේ පුතේ ඔබ ඉදිරියේදි ඉගෙනගන්නවාක් කිරණ සම්බන්ධයෙන්. පුතේ එක් කිරණ මෙන් පරමාණු හෝ අනු අනිීකරණයකට ලක් කරන්නේ නෑ කියලා කියන්නේ මෙින මෙහෙම දෙයක්. පුතේ එක්කිරණ මෙෙන් පරමාණු හෝ අනු අයිනීකණය ලක් කරන්න නෑ කියන්නේ ඔබ සියලු දෙනා පරමාන අනවාඳරනවානේ. සාමාන්‍යෙන් එක්ස් කිරණ වගේ විද්‍යච්චුම්භක විකරණයකට පුළුවන් ඔය පරමානුවක් හෝ අනුවක ගැටිලා. එ පරමානුවේ හෝ අයනේේ පරමානුව හෝ අනුවේ අවසන් ශක්ති මට්ටං වලතිෙ ලෙට්‍රෝණයක් එළියට ගලවන්ද. තැංවිදර රසය විද්‍යාධි කගනගෙන තිෙනවානේ අයිනිකරණය කියනෙක අයිනිකරණය කියන්නේ එලෙට්‍රෝනිවත් කිරීම. ට එක් රනවාගේ විදදුච්චිම තරංගඩට පුලුවන් පුතේ පරමාණු හෝ අනුවල ගැටිලා ඒගොල්න්ගේ අවසංශක්ති මට්ටංගලි නිටන ගලොමින් ඒ අයිනීකරණයකට ලක් කරන්න. එහෙම උනහම සයිල ඔය විදිහට සයිලවලන්තර්ගත පරමාණු සහනු ඔයදර අයිීකරණය නහම එය විකෘති වෙනවා. ඒ විකෘති තමයි දරුවුණේ පසුකාලී නව පිළිකා සයිල බවට පත්වෙන්නේ. ඒ නිසාවෙන් තමයි කියන්නේ. එහෙම ප්‍රශ්නයක් මෙතන මේ අතිොනි තරංග භාවිතයේදී ඇතිවනි නෑ කියලා. ඒරද හරි එන අ වයිද විිශ්කටයුතුළද දොනි තරංග භාවිතයේ ප්‍රධණනවාසි දෙකක් හොුණාද අඩු තීවරතාවයක් භාවිතා කිරීම නිසාවෙන් අතුරුවා බා දැති නොවීම ඒ වගේමයි පරමානු හෝ අනු සයිලවල පරමානු හෝ අනු අයනීකරණයකට ලක් නොවීම හරි. අතිදොනි අන්නවායාම තරංග ඇද නැතහොත්තීරැයක් තරංග ඇත මොකද කියන්නේ. අන්වායාම තරංග ඇද නතහො තීරයක් තරග අන්වායාම තරංගය මොකද දෙ එකක දොනියක් නෙ එය අන්වායාම තරංගයා ඊළඟට අතිදොනී හා දොනී අතර ඇති ප්‍රධාන වෙනස්ක කුමක්ද වෙනස්කම තමයිපුතේ අතිදොනි තරංග මිනිසාගේ ශ්‍රවන පරාසයෙන් පිඩතින් පිහිටීම අතිදොනි තරංග මිනිසාගේ ශ්‍රවන පරාසයෙන් පිටතින් පිහිටීම ද යිද කට තුළ භාවිතා කරන්න අතිදොනි ලෙස මින මේ සංඛ්‍යත පාස මිනිස්සුන්ගේ ශ්‍රවණ පාසය මෙච්චරයි. තු මීට පිට තින් පිහිටීම. ඉතිං අතිදොනිය පාවිච්චි කලාය කල පුතේ මිනිස්සුන්ට මේක ඇහෙන්නේ නැහැ. අතිදොනය විද්දුච්චුම්බක තරංගයත්ත නැහැ. මොකද එක විද්ච්චුම්භක තරන්ගැන්නම් පුතේ චේදය සඳහන් වන විදිහට වාතය තුළ තුන් සයඇ එම ස්ශ්‍රිනයකෝ වගේ ප්‍රේගක යන්නෙ නැහ එක විදදු් චුම්බක තරංගයක් නෙමෙයි හරිඒක් විුදදු චුම්භක තරන්ගයක් නෙමෙයි එහමනංවේ චේදය සහන්ු නාකාර තුන් සය ම ශ්‍රණයක වගේ ප්‍රවේගක වාතය තුළ යන්න තුනු වැඩිකිරීම දහයටටයියම ස්ශ්‍රණයක ප්‍රේගෙන්ත ම වාතය තුළ යන්නේ. ඒ අනුව අතිදොනි තරංගය විදදු චුම්බක තරංග ද නැත ඔබගේ පිළිදුට හේතු කලියන්් හේතු. ඒ වාතය තුළින් සාමාන්‍ය දොනි තරංගේක ප්‍රවේගෙන් සම්ප්‍රේෂණය වී. වාතය තුළින් සාමානයේ දොනි රංගි ප්‍රවේගෙන් සම්ප්‍රේෂණය වීම හිලාටහනවා මිනිස් රුදු පටල තුළ සංඛ්‍යාතය පහළවයිමිගාහටස් වන අතිදොනි තරංගොල තරංගායා මේ ගණනය කරන්න පතේ මිනිස් රුදු පටල තුළ මේකේ සංක්‍යයාතය තරංගායම මේ ගන්නේ කරන්න කිව්වාම ඔබ දන්න සාමාන්‍යෙන් අපිට මාධ්‍යයක තරග ප්‍රවේග තරගේ සංකයාතයේ තියෙනවනන් තරංගා මේහ විසමානයි එෆ්ලම්ඩ සමයිකරණය දාන්න පුළුවන් එයනු අපි විශමානය එෆලම්ඩ සමයකනෙදාම් වේ කියන්නේ එදදස් පන්සයි සංක්‍යයාතයේ මෙගාහටස් පහලවයි කිය මෙගහටස් හට් කරන්න දහයි හයෙන් වැඩි කර තරංගායාමේ. තරංගායම උක්තකලොත් පුතේ මෙතන සයි පහෙන් දත් දහයිහයම මෙට ෙනව හහිර හයයි මීට. තරංගායාමය මයිකෝමීට්‍ර සයක් හෙවත් තවත්ඔන්නා මේ කුඩා කරල ලියන්න පුළුවන්. ඉතාම් කුඩා තරංගායාමයක් එෙන්නේ. හරි මිනිස් බරදු පටල තුළ සංක්‍යතේේගාහටස් පහලක් වන අතිදොනි තරංගවල තරංගායාමය ගණනය කර ඔයි තියනෙන ගණනය කරලා. කුඩා වස්තුූන්ගේද අතිදොනි තරංග පරවර්තනය වන්නේ දේ දක්වීමට හේතුවක් දක්වන්න. සාමාන්‍යෙන් ගමන් කරන තරංගයක් මෙහිම ඉස්සරහට ගමන් කරත්්ද මෙය බාධකයක වැදුනහම බාධකේ ප්‍රමාණේ ඩී කියියන්ඩකු තරන්ගේ තරංගායා මේ ලැම්ඩනම් මේ බාධකයේ ගැට්නහම සාමාන්‍යෙන් තරංගායාමයට වඩා බාධකයේ ප්‍රමාණය විශාල නම් තරංගයක් පරාවර්තනය වෙන්න බලනො. තරංගායමට වඩ බාධකය විශා නම්හුතේ තරංගයක් පරාවර්තනය වෙන්න බලනවා. ඒ හින්ද තමයි සාමාන්‍යයෙන් ගුවන් හුදුලි තරග වගේ ලොකු තරංගායාමලින් යවන්නේ. මො සාමාන්‍ය තරංගායාමලින් ඇව්වොත් කඳු වැටිවෙලබ තියෙන බාධාව නිසා ඒවැෑ උසහින්ද ඒ තරංග ඒ හරහා යන්නෙනෑ කද තරංගායාමය බාධකයේ ප්‍රමාණ්ටොඩා කුඩා නම් පරාවර්තනය වෙන. තරගායාමය බාධකෙටොඩා විශාල නම් බාධකයේ මැඩගෙන බාධකය ගණන් ගන්නතුූ බාදකෙර ස්සරහට යනවා. හරි ඒයන්ුව මේකෙදී තරගායාමය කුඩාීමහින්ද අපි භාවික නතිදොනි තරංගල තරංගයාමේ අතිශය කුඩාවිීම නිසා. සරලෝකෙන න ඔය රුදුරසයිලයකට තොඩා කුඩාන්සා ඒ මත වදින තරංගය පරාවර්තනය වෙන ලියන් පුතේ මෙහෙම මටක විස්තරාත්ම ගුත්තරයක් යන්න ලියන්ට තරංගය පරාාවර්තනය වීම කෙරෙහි තරංගයක් පරාාවර්තනය වීම කෙරෙහි තරංගයක් පරාවර්තනය වීම කෙරෙහි තරංගේක තරංගායාමය මෙන්ම තරන්ගේක තරංගායාමය මෙන්ම තරන්ගේ වදින වස්තුවේ ප්‍රමාණය ද බල පෑමිල්ල කරයි. තරන්ගේ වදිනවස්තු වේ ප්‍රමාණයද බල පැෑමිල්ල කරයි තරගේක තරංගායාමය මෙන්ම තරංගේ වදින වස්තුවේ ප්‍රමාණයද බල පෑමිල්ල කරයි තරගේ තරංගායාමයට වඩා වස්තුවේ ප්‍රමාණය විශාලනම් තරන්ගේ තරංගායාමයට වඩා වස්තුවේ ප්‍රමාණය විශාලනම් තරංගායමට වඩා වස්තුේ ප්‍රමාණය විශාල නම් තරංගේ පරාවර්තනයකට ලක්වනාතර තරගේ පරාවර්තනයක ලක්වනාතර තරංායාම මේ වස්තේ ප්‍රමාණ් වඩා විශාල නම් තරගේ තරංගායා මේ වස්තේ ප්‍රමාණ් වඩා විශාල නම් තරගේ බාධකේජායගෙන ඉදිරියට ගමන් කරයි තරගේ බාධකේජායගෙන ඉදිරියට ගමන් කරයි තරන්ගේ බාධකේජායගෙන ඉදිරියට ගමන් කරයි තරගේ බාධකේජයගෙන ඉදිරියට ගමන් කරයි බාදකේචජයගැන ඉදිරිට ගමන් කරයි අු තරෘගලයන ඒතම මේ ප්‍රශ්න උත්තර ලියන්න මෙහිදී අතිදනි තරංගල තරංගායා මේ ඉතාම කුඩාවන බැවින් මෙහිදී අතිදොනි තරංගොල තරංගායා මේ ඉතාම කුඩාවන බැවි කුඩා වස්තුල ප්‍රමාණයටත් වඩාය කුඩා නිසා කුඩා වස්තුල ප්‍රමාණයටත් වඩාය කුඩානිසා කුඩා වස්තුල ප්‍රමාණයටත් වඩාය කුඩා නිසා අදාළ තරන්ගේ අදාළ තරන්ගේ කුඩා වස්තුූන්ගෙන් පවා පාර්ථනය කර ලක්වේ. අදාළ තරන්ගේ කුඩා වස්තුූන්ගෙන් පවා පරාවර්තනයකට ලක්වේ. අදාළ තරන්ගේ කුඩා වස්තුූන්ගෙන් පවා පරාාවර්තනය කට ලක්වේ. හරි ඊළඟට චේදේ ද FD සඳහස් සූත්‍රේ ියුත් පන්න කිරීමට පහත පියවර භාවිතා කරන්න හරි තුත ේ ම දැංව විියුත් පන්න කිරීමම ඔබට පැහෙදිලි කරනවා හොඳින් බලාග. බලාගන්න පුතේ තැන් අපි දන්නවා මේකේ ඔයි කියන විදිහට තරංග නිකුත් කරණයෙන් මේ විදිහයට තරන්ගේ මුදාහරනවා F කියන සංඛ්‍යාතයෙන් මේක මේ විදියට ගමන් කරලා රතු තෘදිරසයිලයේ වදිනා රතු රුදිරසයිලේ ප්‍රවේගේ මේ පැත්තට වී මෙකෝනේටට මේක යම් සංඛ්‍යාතයකින් වැදිලා නැවත මේ පරාවර්තනය වෙනවා පරාවර්තනය වෙලා මෙටන්ට ලඟා වෙනවා ඒ අනුවු මේ කෙදී මෙතෙන්ට ලැබෙන තරන්ගේ සංඛ්‍යාතය එද් කියලාගත්තුත් ්‍රවයි නිරේක්ෂකය වෙන්න මේ දෙන්න තරග නිකුත් කරන්න මෙය නිරේක්ෂකයා මේ ඔස්සේ ඇතිියෙන තරංගේ ප්‍රවේගේ වී වී වෙනට යු දීල තියෙන්නේ ගානේ මාධ්‍යය තුළ තරග සම්ප්‍රේෂන් ප්‍රවේගයු ඉඩස්සේ මේ සංක්‍යාතයෙන්ම තරන්ගේ නැවත පරාවර්තනය වෙනවා ඒක මෙතෙන්ට ලැබෙන එක තමයි FR කියන්නේ මේ ඔස්සේ නැවත තරංග යන්නේ යූ ප්‍රවේගයෙන් තොට තරග නිකුත් කරණය මෙයා නිසා මෙයා ප්‍රභවය මෙයා නිරීක්ෂකයා බවට පත්වමු එහෙමනන් දැන් අපිට පුළුවන් මේ ක්‍රියාවලට ඩොප්ල තාක්ෂණයොදන්න එතමයි එ් දශ් සමානයි මෙතෙන ලැබෙන තරංගේ සංඛ්‍යයාතයවෙන්නේ නිරීක්ෂකයාට සාපේෂ තරග තරග ප්‍රවේග තියෙන්නේ වී කොස්ටීට කලේ ඔස්සේ දෙදෙන දෙපැත්තරහිද යුධන වී කොස්ටේටා තරංගයාත් තරංග ප්‍රවේගයත් දෙපැත්තට යුධන වී කොස්ටට වෙදන්න ප්‍රබේ් සාපේක්ෂ තරංග ප්‍රවේග Uුමයි වතාවක් F නැවත පරාවර්ථනේලා යනෙකට අපි දැම්මොත් ලාාන සමීකරණය මෙද නැවත ලැබෙන කළි වුවත් නිරේක්ෂකයා නිශ්ෂලයි දැන් ප්‍රහණය කරගන්න මෙයා නිරේක්ෂකයාට සාපේක්ෂපුතයේ දොනි ප්‍රවේගගේ නඇත්තන් තරංග ප්‍රවේගය වෙන්නේ තරන්ග එන්නෙම හිට මෙයා නිශ්ෂලයි ය බෙදීම ප්‍රභවෙන් මෙයා ප්‍රබෝට සාපේෂ් ප්‍රයේගහම දෙන්නම් එකම් පැත්තට දෙන්න එක පැත්න ප්‍රේගඩන යුරරින වී කෝස්ට. තැන් අපට පුළුවන් සුළු කරන්න යුදන වී කස්්ට බෙදන්න යුග ු සු වනවා යුධනවී කොස්්ටට බෙදන්න යුරිනවී කොස්ටේටගේ වතාවක්ට ඔය තමයි පුතේ නැවත ලැබෙන තරන්ගේ සංख්‍යතය ඒ අනුව නිකුත් කලේකයි ලැබෙන එකයි ගත්තහම ඔබට පේන ඇති මෙතැන ලවේ ලොකුයි හරයට වඩ ලවේ යුදන වී කොස්ටට හරේ යුරන වී කොස්ටිට ලව හරයට වඩා විශාලය ඒ හින්දා නැවත ලැබෙන තරන්ගේ නිකුත් කලයකට වඩා වැඩි. ඒ අනුව මෙතන සංඛ්‍යාත වෙනස හොයන්න ගියෝොත් ඩොප්ල සංක්‍යාතය නැතැන් ුගෙසුම් සංඛ්‍යාතය ගැනෝකට ඕක සමානයි Fආරි ආදේශ කළොත් F ආ කියන්නේ යුධන වී කොස්ටීට බෙදන්න යුරින වී කොස්ටට සමානයි F පිට්‍ර ගත්තුො යුධන වී කොස්ටේට රිනපුදේ මේ පදේ ලයටටනවා කැනෙත රිනේක විතරයි තුරින් රිනේක මේ හරස්න කරන යුදධන විීකොස්ටේටා යරන වී කොස්ට සමානයි කැපෙනවා දෙකයි වී කොස්ටේට නිකුත් කළ තරන්ගේ සංක්‍යාතය බෙදන්න යරින වී කොස්ටටගින් ඒ අනු මේ වෙලාවේ පුතේ යුට සාපේක්ෂව වී කුඩා නිසා යුරින වී කොස්ටීට තවත් කුඩයි මේක ආසන්නව සමාන කළ හැකි එනන් ඩොප්ල සංක්‍යයාතය සමානයි දෙකයි වී කොස්ටීටාට බෙදීම U ඔන්නඒ විදිහට බලාපොරොත්තුවන ප්‍රකාශය වෙත ගමන් කරන්න පුළුවන්. හරි හොය තමයි අදාළ ප්‍රකාශේත යන ආකාරය ඔබ අඩුපාඩු තියවානන් සුළු කිරීමටහදාලව හදාගන්නම විනාඩියත් දෙන්න හරි ඊලායිට ඔබෙන් අහනවා නිකුත් කළ තරන්ගේ සංක්‍යයා අතේ මෙගහර්ස් පහළවත්ද ඩොප්ල සංක්‍යතවත් නිකුම් සංකයාතේ කිලෝහර්ටස් අටක්ද වන බවසවා ගන්නා ලදී රතුරුදුරාණු සයිලේ වේගේ වී ගණනය කරන්න හරි එනම් මේක නාදේශක කරු රතුරුදුරාණු සයිලේ වේගේ හොහ හරි මේ Fට කියන්නේ අටයි ලෝහටස් අට වැඩි කිරීම දහයතුයි අතුරුදරාණු සයිලයේ ප්‍රවේග මේ ශරීරය තුළ අතිදොනි තරගලු ප්‍රවේග ඉදස් පන්සියේ චේදී තිබබ කොස් දහය පැමින්න තරන්ගේ සංක්‍යයාතේ ගාහටස් පහලවයි ඉති මේ සුළු කරන්න දැන් කොස් දහයාගේ උගල්ලන්ටවා ගන පුළුවන් ආසන්න එකට සමානයි බින්දරිස්ම නමයයට හරක් විතර වෙන්නේ අර ඒ අනු මෙතැනින් පුතේ සුළු කරන්ඩ වී හොයා ගන්ඩ අට වැඩිකිරීම දහයතුන වැඩි කරන් එද්දාස් පන්සීයෙන් කොස් දහය බිින්ද අදස්ම නමයි අටයි හතරයි අටක් විතර වෙන්නේ Yeah, no, so look a lot. ිින්දුව අඇද සමහතරයියේෙන් මිස්ත්‍රණේකයියාසන්නගේ බිදද සමහතරයි මස්ශ්‍රණේකයියාසන්නගේ ට හැ තරම් කුඩාගේක පාත්වා ගැනීම යෝග්‍ය වන්නේ යැයි. පුතේ මේ ප්‍රකාශයට අනු ටීටා කුඩාවන තරමට දැන් ඔබ දන්නවා කොස් බින්දුුව එකයි කොස් අනුව බින්දුවයි. කෝනේ කුඩාවෙන තරමට පුතේ කොස්සගේ වැඩි වෙනවා.ට අඩුවෙන්න්න අඩුවෙන් කොස්සගේ වැෙන කොස්සගේ වැඩිුවෙන්ට වැඩියෙන් නුගෙසු සංඛ්‍යාතය වැඩි වෙනවා ඩොප්ල සංඛයාාතය වැඩිවෙන. එවිට ඔබට පුළුවන් වැඩි නිගසුම් ගානක් ලබාගන්න එක වාසී හරිඒ එවිට නිනම් ගැනීමේ දෝෂේමාවකරග ප්‍රශද දෝෂයමාවම කරගන්න පුලාවාන් අරි යනු ටීටා හැකි තරම් කුඩාගේ පත්වා ගනීම යොගවන්නේයි සැලකේතු ඩොප් සංඛ්‍යාතයක් ලබා ගැනීමට සැලකේතු ඩොප් සංඛ්‍යාතයක් ලබා ගැනීමට ඇතැන් සැකේතු නුගසුම් සංඛ්‍යාතයක් ලබා ගැනීමට ඇදුම් ජෙලිද්‍රව දීම අශ්‍යතාවය කුමක්ද. පති ජී ඇුම් ජෙලිද්‍රව්ව දීම අවශ්‍යතාවය තමයි මේකෙදී අතිදොනි තරංග සමෙන් සිදුවන පරාාවර්තනය වැලැක්වීම. අතිදොනි තරංග සමෙන් සිදුවන පරාවර්ථනය වලක්වාලීම. අතිදොනි තරංග සමෙන් සිදුවන පරාවර්තනය වලක්වාලීම. ඒක තමයි මෙහි අරමුණ. හරි? තිදොනි තරංග සමෙන් සිදුවන පරාවර්ථනය වලක්වාලීම හරි ඔන්න අදාළ ගැටලුව හරි දැගන්න දතුුන්ගෙන් පිටුවේ තුංගනි ගාන හද ෘෂ්ටයක් මත එ දිශාාවස්සේ ගමන් කන්න රැලිති රූපයේ දැක්වේ. පෘෂ්ටේ ඇති ද්‍රවය සිරස් දිශාවස්සේ සරලානවාර්තී චලිතයක් සිදු කරයි. තරන්ගේ ප්‍රචාරණය නිසා යම්පි හිටුමකදී ඇතිවන ද්‍රෝෆෘෂ්ටේ සිරස්්චලිතය අධ්‍යේනය කිරීම සඳහා ද්‍රෝ ෘෂ්ටේ ඉහෙලින් ස්ථාවර දොනිප්‍රභෝයක් අනාවරකයක් තබා ඇත. දොනිප්‍රභය රූපය පෙන්ව ඇති පරිදි සිරස්ස පහලට දොනි සංඥා නිකුත් කරන අතර අනාවරකයේ දලනය වන ට්‍රෝපෘෂ්ටේෙන් පාවර්තනය වූ සංඥා නානාවරණය කරයි. අනවරකයටට ප්‍රබේ නිකුත්වන තරගහහා ද්‍රෝප්‍රෘෂ්ටෙන් පාාවර්තනය වී ලබෙන තරංග මගින් සේදෙන නුගැසුම්මල සංඛ්‍යාතය ද නිර්ණය කළ හැකිය. දොනිප්‍රබය මගින් නිකුත් කරන තරංගොල සංඛ්‍යාතය කිලෝහර්ස් හයසි අසූුවක් වොනා අතර වාතේ දොනිප්‍රවේගේ තුන්සිය හතළයක් වේ. දැ මේ කියන්නේ මාධ්‍ය තුළ මේ ආකාරයට තරගයක් ඉදිරියට සම්ප්‍රේෂණය වෙනවාදරු මේ විදිහට තරංගයක් ඉස්සරහට යනවා. එහෙම යද්ද ඒ තරංගයට දායකොන අංශු ඔබ දන්නවා මෙම සරලානුුවරට තිය චලිතයක් සිද්ධ කරනු. මේ අ ප්‍රවේගේ පිළිබඳව නිර්ණයක් කරන්න තමයි අපි මේ ඩොප්ල තාක්ෂණයේ භාවිතා කරන්නේ අනුව මේෙදී මේ විදිහට මේ අංශුවේ වදින විදිහට මෙතනඳලා තරංගයක් නිකුත් කරනු ඒ නිකුත් කරන තරංග ඇවිල්ල මෙතන වැදිලා පරාවර්තනිලා නැවතයනෝ එොට තරංග ඇවිල්ල වදිද්දි මේ අංශුට යම් කිසි ප්‍රවේගයක් තියෙනවා කියන්නේ තරංගවෙල්ල වැදීමදී මෙයා නිරීක්ෂකයාල සහැසිරෙනවා මෙ අයේ තරංගය අරගෙන තරංග නිකුත් කරණයයි මෙයයි අතර පරතරය සාපේෂ් චලිතයක් තියෙනවා ඒ නිසා මෙ අයේ තරංග අරගන පරාවර්තනය කරනවා පරාවර්තනය ක තරග නැවත මෙතන ඩොප්ල තාක්ෂෙන්ට අනු මතෙන් ලඟාවෙනවා එය අනුව නිකුත් කලකයි ලඟාහ් එකයි අතට සංඛ්‍යාත වෙන සක්තියරමු. ඒ අනුව ඔබට කියනවා මේකෙදේ නිකුත් කරන තරන්ගේ සංක්‍යතයේ කිලෝහෝටස් හසි අසූුවයි මාධ්‍ය තුළ තරංග ප්‍රවේගය තුන් සය හතලිහැයි. ඒ අනුව ප්‍රූපසඩානය දැක්කන කුමන පිහිටුමේ දී ද්‍රෝප්‍රෘෂ්ටේ වේග අවමවේද පුතේ මේ අංශුව සිද්ධ කරන්නේ සරලානවර්ීය චිතය සරලානවාර්තියේය චිතයක් සිද්ධක නංශුවක ප්‍රවේගයවුම් වෙන්නේ කොහෙද. මධ්‍යස්ව පිහිටුමේද විස්ථාරයද ප්‍රවේගයවම් වෙෙන පුතේ විස්ථාරයේති. එනම් ඒවලද බීවලද ප්‍රවේගයාවම් වෙන්නේ. ීල බවල. එම වේගේ අගේකුමක් ද බින්දුුවයි. බිදුවයි. එකගැන ඒ මොහොතේ අනවරකේ නැත්තන් තරංග නිකුත් කරන කෙනා සහ. ි අංශුව අතර ඩොප්ල ක්ෂණය ක්‍රියාත්මක න්න මොකද අතර පරතරය වෙනස් වෙන්න නැති නිසා. ද්‍රෝපෘෂ්ටේ වේගේ අවඹන ොහොතේ පරාාවර්තයත් දොනි තරංගල සංකඛ්‍යාතය. මෙමොහොතේ පතේ දොනිප්‍රභවයයි ඔය අංශුවයි අතර සාපේශලිතයක් නැහැනි දෙද නම් නිශ්ශලයි සාපේශලිතයක් නැති නිසා පරාවර්තනය වන තරන්ගේ වෙන්නේ ැබෙන තරන්ගේ මයි ලබෙන තරන්ගේ සංඛ්‍යාතය වෙන සක්වවෙෙන් නෑඩ ප්ලාාචර්ණය ක්‍රියාත්ම නෝ නිසා යනු ලැබෙන තරන්ගේ හරියටම කිිලෝහටස් හයිසියාසුවම ලැබිෙනවා හරවර්තනය කරන්නේ තේකම තමා ලියන්න මෙහම ලල නැත්තං මෙම මොහොතේදී බ අන්ංශවේ ප්‍රවේගේශුන්්‍ය වන බැවින් මෙ මොහොතේ දී බියන්ශව ප්‍රේගේේෂුන්්‍යෙ වන බැවි ්‍රභවහා අංශ අතර සාපේෂ චලිතයක් නොපуති दोොනි ප්‍රභවය හා Bී අංශුව අතර සාපේෂ චලිතයක් නොපවති දුොනි්‍රභවය හා B අංශ අතර සාපේෂ් චලිතයක් නොපවති එබැවින් එබැවින් නිකුත් කරන තරන්ගේම බී අංශවෙත ලැබෙන අතර නිකුත් කරන තරන්ගේම බී අංශවෙත ලබෙන අතර නිකුත් කරන තරන්ගේම බී අංශවෙත ලැබෙන අතර එමගින් පරාවර්තනය කන තරන්ගේ සංඛ්‍යාතයේ ද කිලෝහටස් හයිසි අසුවක් වේ එමගින් පරාවර්තනය කරන තරන්ගේ සංඛ්‍යාතයද හස ව එමගින් පරාවර්තනය කන තරන්ගේ සංක්‍යාතයේ ද කිලෝහස් හැසි අසුවක් වේ හරි Bීවල රෝමිලක්කන් එක වාතය තුළ දොනිවේගේ හා ප්‍රබය මගින් නිකුත් කරන දොනි තරංගොල සංඛක්‍යාත පිළිවලින් වාතය තුළ දොනිවේගයක් නිකුත් කරන දොනි තරංගල සංක්‍යාත ් නෝද නම්. ද්‍රෝෆෘෂ්ටේ දොනි ප්‍රබේන්ග ඉවතට වීවේගෙන් ගබන් කරන විට ද්‍රෝෆෘෂ්ටේ මත නිරීක්ෂණය කන සංඛ්‍යත එ්් සඳහ ප්‍රකාශය මෙ බලන්නපුොතේ ඔය කියන සංසිද්ධිය මෙන මේ වගේ දැම් මෙතෙෙන්දි මේ කියන අංශුව ඔය කියන වෙලා වෙදී මෙහෙම මෙතනින් ඉවතට මේ විදිහට වී ප්‍රවේගයෙන් යමින් හිටියනා මෙතනින් නිකුත්කන සංක්‍යාත එෙෆ් නෝට් මෙතැන ලැබෙන තරන්ගේ සංකයාත එෆ් දේශ් මෙයා නිරීක්ෂකයා මොප්‍රභවය මාධ්‍ය තුළ තරග ප්‍රවේගය ඒ අනුව ඔබෙන් අහනවා එ් දෑශ් සඳහා ප්‍රකාශයක් දෙන්න කියලා ඉදි අපිට එෆ් දෑශ් ලියන්න පුළුවන් සාමාන්‍ය ඩොප්ලාචරණය අප යොදාගන්න සමීකරණයෙන් නිරීක්ෂකයාට සාපේෂ්‍ය දොනිප්‍රවේගේ වෙන්නේ මේ දෙන්නම් එකම පැත්තට යුරන වී ප්‍රගේ අංශය ප්‍රවේගේ වී බෙදන්ඩ ප්‍රභවේට සාපේක්ෂ ප්‍රවේගේ ය මයි වතාවක්න එයනු ලැබෙන තරන්ගේ සංඛ්‍යාතය නිකුත් කළයකට වඩා අඩුයි මොකද තරංග නිකුත් කරනයෙන් ඉවතටයි නිරීක්ෂකය යන්නේ. එනිසා ලැබෙනක් නිකුත්රනෙක ටොඩා අඩුයි කොහොමත් මං කියලා තියෙනවා ඩොප්ලාචරණයේදී ප්‍රභවයා නිරීක්ෂය අතර පරතර වැඩවෙන් හනන් ලැබෙන සංක්‍යාතිය අඩුවනවා ඊළඟට ඔබ අහනවා ඉහත බ එක විස්තර කරන අවස්ථාව සඳ අනවර්කේමගින් මනු ලබන සංක්‍යාතයට ප්‍රකාශය න් කියන මෙන මේකයි දැන් සංසිද්ධිය මෙයා මෙහිෙට යනා අතරේ වදින තරන්ගේ නැවත පරාවර්ථෙන්න දේශවලින් මේක මෙතනින් ග්‍රහණය කරගන්න දොට දැම් මෙයා ප්‍රභවේ වනාතර ද්‍රවංශය ප්‍රභවෙනවා අනාවරකයේ නිරීක්ෂකය වෙන මාධ්‍ය තුළ තරන්ගේ සම්ප්‍රේශ්ණය වෙන්නේ මේදිශාවට මාධ්‍ය තුළ තරන්ගේ සම්ප්‍රේෂණය වෙන්නේ මේ දිශාවට දැන් ග්‍රහණය කරගන්න තරන්ගයා හු ම නිරීක්ෂකයට සාපේක්ෂ ප්‍රවේග කියන්නේ නිරීක්ෂකයා තරංගනාවරකයේ අනිශ්ශලයි එතකොට යු විතරයින්නේ ත්‍රබවට සාපේක්ෂ ප්‍රයකයන් ප්‍රභවය පල්ලෙයාට යනවා දොන අර් පැතරන යුදනවී හරේ වැඩි වෙනවා ලවේට වඩා ලවට වඩා වැඩිවෙද්දී නැවත අනවර කෙඩ යන සංක්‍යතයත් එ දේෂ්ටත් වඩා අඩුවෙනු එයන් සුළු කළු එේෂ්නවා යුරන වී බෙදීම යූ වතාවක් එනෝ ට සුලුනම්ස්්ටනවා යුරින වී බෙදීම යුධන වී වතාවක්න ඔය තියෙනෙ කුතේ නැවත ලැබෙන තරන්ගේ සංක්‍යතාගේ හරි ඔබ B එක බී දෙකේ ප්‍රකාශ භාවිතයෙන් වීට සාපේක්ෂයූ ගඩක් විශාල විට අනාාවරකේ මගින් මනුන් ලබ නුගසුම් සංඛ්‍යාතය. පුතේ මේක නුගසුම් සංක්‍යාත ලියද්දිී මතක තියාගත් නුගසුම් ගාන කියන්නේ. සැමවිට මේක ලියන් ඩෝන අපි සංක්‍යාතයේ වැඩි කෙනගෙන් අඩු කෙන අඩු කරලා. මේක සංඛ්‍යාතයේ වැඩි නිකුත් කලයක ලැබෙනේක අඩුයි. මෙ බලන්නක මේකේ ලවේට වඩා හරේ ලොකුයි කියන්නේ F් ඩ දෂ්ට වඩා එ්නෝට් විශාලයි. ලවේට වඩා හරේ ලොකුයි. එකොට වා විශාලයි ඒනිසා නුගසුම් සංඛ්‍යාතයේ ලියාදක්වන්න උත්සාහ කරනවානම් මේ මෙහෙම ලියන්න ඕනේ හරි නුගසුම් සංකයාාව ලියාදක්න්න උස්සාහදධරනවානම් මෙම ලියන්න ඕ ම නම් රන වෙදඩ යුධනවී ගඩලිම් පොදුහරයක් දනවීරෙන යු දනවී ඒ අනුව නුගෙසුම් සංඛ්‍යාතයටෙනවත් දෙකයි වී එනෝඩ් බෙදීම යු දනවී මේකෙන් පැහැදිලිව පේවා මෙහම දෙයක් වීට සාපේක්ෂ ගොඩක් විශාල නම් ඔබට යු දනවී ආසන්නව U කියලලියන්න පුළුවන්දරු ඒ අනුව නුගෙසුම් සංඛ්‍යයාාතය සමානයි දෙකයි වී බෙදීම U කොන්න විුදියන් ලියදක් වන්න පුළුවන් හරි මොුණහෝ අඩු පාඩු තියෙනවාන හදාගන් ික්මට බීවල රෝමිලක්කං හතර දෝපෘෂ්ටේෙක් කුමන පිහිටුමේ දී උපරිම නුගසුම් සංඛ්‍යාතයක් අනාවරණය කළ හැකිද. දැම්පුතේ අපහි ඒ වගේ ප්‍රශ්නයක් අහද්දි ද්‍රෝප්‍රෂ්ටේක් කුමන පිහිටුමේ දී උපරිම නුගසම් සංඛ්‍යාතයක් අනාවරණය කරගත හැකිදකි ලපෙන් අනවාන තැට උත්තර හලව ැේ. පිටිපුත ත්තේෙකට න්න යම් ගනිත ක්‍රමයක් තියෙන්න්න ඕනෙ ඒ අනුව අපි බලන් ඕනේ අපිළඟ මේවෙද්දි තියෙනවා ගාන ගලාගෙන එන්නේ යම් ක්‍රමේකට ගලාගෙනපිතට අපි ළඟ මේ වෙදදි තියෙනවා නුගැසුම් සංකයාතයට ප්‍රකාශය හරි මේ නුගෙසුම් ගාන්න ප්‍රකාශ ඇතරු නුගෙසුම් ගණන වැඩිවෙන්නේ මොන වෙලා වෙද නුගැසුම්වලට බලපාන්න සාධක මොද බලන් මේ මේ යෙන් නිකුත් කන සංක්‍යාතයේ මේ තියන මාධ්‍ය තුළ තරංග ප්‍රවේගය එතට ඔය සමයකරණය දිහා බැලෝහම අපිට පේනවා නුගැසුම්වලට බලපාන සාධක තුනක් තියෙනවා අංශය ප්‍රවේගය නිකුත්කන සංඛ්‍යාතය මාධ්‍ය තුළ තරංග ප්‍රවේගය ඔබෙන් අහන්නේ උපරිමමුර ගසුම් ගානක් ඇහනනි ඒවලද බීවල ඒB කියන පිහිටුම්වල අංශුවල ස්භාවය ගත්තා හම මේ නුගැසුම්ගානට බලපෑම් එල්ල කරන්නේ ව කියන සාධ කියයන්නේ මොකද එ්නෝට කියැන්නේෙ ුත් කන සංඛ්‍යාත ඒක නීතියක් U කියන්නේ මාධදය තුළ තරග ප්‍රවේගයක නියතියා වෙනස්වෙනි අංශ ප්‍රවේකය ඒ අනුව මේකෙදදි දරුව අංශුව ප්‍රවේගය වන ව උපරි වෙන වෙලා තමයි නුගෙු ගාන පරිවෙන්න ම මේ පරිමත්‍ර වී පරින් වෙෙන්න්න කොයි ලාවෙද. උදේ මේ තියන විදිහට වී උපරරිම් වෙන්න මතක තියාගන්ඩ නුගසුම් සංඛ්‍යයාාව උපරරිින් වෙන්නේ හරි වී උපරිින් වෙන ඒ කියන පිහිටුමේති ලියන්ඩ නුගසුම් සංඛ්‍යාතයට ලැබී ඇති ප්‍රකාශනයට අනුව නුගසුම් සංඛ්‍යයාාතේ ලැබී ඇති ප්‍රකාශණයට අනුව ख බ ති प्रකාష ුව. නගසුම් සංඛ්‍යාව තීරණයකන සාධකේ වන්නේ අංශුවේ ප්‍රවේගයයි. නුගසුම් සංඛ්‍යාව තීරණයකන සාධකේ වන්නේ අංශුව ප්‍රවේගයයි. නුගසුම් සංख්‍යාව තීරණයකන සාධකේ වන්නේ අංශවේ ප්‍රවේගයි. උගස සංඛ්‍යාව තීරණය කන සාධකයේ වන්නේ අංශය ප්‍රවේගයයි ඒ අනුව ඒ අනුව කැපිටල් ලේ පිහිටු මේ දී අංශවේ ප්‍රවේගය උපරින් වන බැවින් කැපිටල් ලේපිහිටු මේේ දී අංශය ප්‍රවේගය උපරින්වන බැවි ඒ පිහිටු මේේදී උපරිම ුගසම් සංඛ්‍යාතයක් අනාාවරණය කරගත හැකිය ඒ පිහිටු මේේදී උපරිම ුගසුම් සංඛ්‍යාතයක් කනාාවරණය කරගත හැකිය හරි පලාගන්න මේකේදී ඔබට කියනවා මෙම සංඛ්‍යාතයහ හයියනම්ම පිහිටු මේ ්‍ර ප්‍රෂ්ටේ ප්‍රවේක. මේක හයසය නම් F. kiloහ සි අසවායි කියන එක හටස් කරන්න දහයි තුනෙෙන් වැඩි කරන්න මාධ්‍ය තුළ තරංග ප්‍රවේගය තුන්සිය හතලි හයි සාමාන්‍යෙන්පුතේ බොහෝ ගණන් වල ප්‍රකාශණ දෙන්නේ සුළුවෙන විදිහට ආදේශයේදී දුකට හයිසි අසුවට තුන්සි අතලේව දෙකයි දෙවරත් දෙක හතරයි හයිසිය හතරෙන් බෙදුහ එක සය පණහයි. හෙතුට වීට එනවා එකසය පණහා වැඩිකිරීම දහය තුන මෙහෙටගේන්න දහැරන තුනයි. එය අනු ප්‍රවේගයට එනවා බිදුව ඇදස් මේ එකයි පහයි මිස්ත්‍රණ එක. ඔන් අදාලංශයේ ප්‍රවේගයගේ. හරි? වීට සාපේක්ෂයූ අතිශයේ විශාල අවස්ථා සඳහා ද්‍රෝපෘෂ්ටයේ දෝලනවල සම්පූර්ණ ආවර්තයක් තුළ සම්පූර්ණවර්ථයක් යනෙපුතේ වෙන මේ වගේ එක සම්පූර්ණ දෝලනය ොම එක දෝලනය හරි වෙන විදියට කියනවා නම් බීපිහිටුමේ ඉදලා පල්ලෙ හාට ගිල්ල නැවත බ පිහිටුමට ළඟා වීම ර අනවරකේ මගින් මනු ලබන් නුගසුම් සංඛ්‍යතයගේ කාලේශ්්‍රිතයක් ලෙස දළ සටහනක් දක්වන්න. උදේ දැන් සරලානුවර්තිී චලිතද නංශයේ ප්‍රවේගය වෙනස් එෙනවානේ. සරලනුවර්තිී චලිතෙද ංශයේ ප්‍රවේගය වෙනස් වෙද්දි. කාලයත් එක්කඒ ප්‍රවේග වෙනස්ීම සැලිල්් ටරග නගු සංඛ්‍යතේ ප්‍රථාරගත කරණන්නු. ැ අපි න්නවා ප්‍රකාශය මේකයි. ප්‍රකාශයේ ඩෙල්ට සමානයි දෙයි F බෙදීම U වතාවක් වී මෙතෙෙන්දි වී බින්දුවයි එනිසා මේවෙලා නුගසංගාන බිින්දුවයි. මෙතැන්ට එද්දි මධ්‍යස් පිණිදි වී උපරිමයි නුගසංගානු පරිමයි. පල්ලයාට යද්දි නැවත ප්‍රවේගේ අඩවෙලා ැෙද බඳදුවායි නැවත මෙතැන්දදි නුගසුන් ගන බිදුව කම ෙද ද්‍රවාංශව ප්‍රයේගේ බිින්දුව අයි කියන්නේ තරග නිකුත් කරනය හා ද්‍රවාංශවතර සාපේස්්චලිතයන් නෑ. එතුොට මෙතනිදම් මෙතැෙද් මෙතනිදාම් මෙතැන්ටෙද්ද ඒ බීවල ඳං ඒයට ෙද්දී වැඩිවෙලා ඒවලදි උපරම් වෙලා නැ මෙැන්ටෙද්දි බිඳුව වෙන්න ඕන පම සී කියලා ගන්නකු. නැවත සීවලිඳං ඒයට එද්දි එකක් මේ වෙලාවේ අංශෝ ගවන් කරන්නේ. දට අනිත් පැත්තර වේගේ වැඩිනිද අනවරණ කරගන්න සංඛ්‍යාතය වැඩිලා නැවත අඩුුවෙනවා. ඒ නිසාවෙන් වැඩිය හින් නැතුව ළමෙක් උත්සාහ කළොත් වැඩිය හිතන් නැතුූ සහකළොත් කාලයත් එක්ක අවර්තයක්ත් තුළනු ගසුම් සංඛ්‍යයාාතය බීවලදි බින්දුවයි වැඩි වෙලාඩුවෙනු බීවලදි බින්දුවයි වැඩිවෙලා අඩුවු ආයි මෙහෙට එද්දී අංශුවන්නේ ප්‍රභවය දෙසටේ අංශුව ප්‍රබේද සටෙනවා ගැනර වාහනයක් පොලිස් නිලධාරයා දෙසටෙනවා එකට අනුරූපයි එතොට එකමදේ මෙන මෙහෙම වෙන්නේ නෑ Fනට වඩ කුඩා වෙන්න නැහැ Fනටඩ විශල්ල මේ සමීකරය අනි පැත් ැරෙන. අනුවතයි නගසු සංඛ්‍යාතයටට ප්‍රකාශයක් කියන මේ මොඩ්ල එකට තමයින මෙතන එකකම දේ යුරන වී කියලයි එතකොට එන්නේ එතකොට පුතේ නැවත වැඩිවෙලාඩුව වෙනවා නුගසුම් කියන්නේ රින නොවන දෙයක් නිසා දන පැත්තෙමයි වෙනස් වෙන්න ඉතින් ළමෙක්ට මේ විදිහෙට මේ ප්‍රස්ථාරය ඇඳ හැකි හරි වැඩිවෙලාඩුවෙනවා හරි ඇන්දට ලක්ුණුහම් වෙන්නේ පුතේ උසස් පෙළ තියෙන මේ දෙදස් හතේ උසස් පෙල තියෙන්නේ ඔබ හිතන තැන නෙමේ තැන් ඔබ ඉන්න තැන්ටත් වඩා අවුරු දාහතරක් ආපස්සරගේ තැන ප්‍රශ්නපත්තරයක ස්භාව බලන්න දැන් ඔබට හිතෙනවා මෙතැන්දදි බිින්දුවයි මෙතැදු පරිමයි මෙතැදදි බිඳදුවයි අයි මෙතැන්දි බින්දුවයි මෙතැදුු පරිමයි මෙතද ඔය රටාව හැන්දයි කියලා ඕක ලකුණු දුන්නේ හරි ඕක තමයි මඟ කියෙන හැමේලේෙන් බෞද් විද්‍යා විගෙන ගනිින්දී බාගෙට ඉගෙන ගඩිපා. පුතේ ෆිසිික්ස් බාගෙට ඉගෙන ගනිදි හරි සරලායි. අපිට ඔන්නම් පුළුවන් ඕන මේකකයක් බහුවරණ පණහැ තුළේ පාඩමකින් ලේසි බහුුවරණ දෙන්න පුළුවන් අමාර් බහුවරණ දෙන්න පුළුවන්. ඔය ලේසි බහුවරණ කවවෙන විදිහට තියට ගෙනෙන් හේක ොර ෆිසිික්ස්සර් ලේසි. ක් සබ ේ එක ඕොගොල්ලට දක් වෙන්න ඇනයක් වෙන්නේ අපි උගන්නන පාඩම මවගලන්න කරයි යන පාඩමකින් පනස්සනි බහවරණය දෙනවා කෙලා හිතාගන ම උගන්න අපතමා ඔය ප්‍රශ්නයන්නේ මම පාඩමක් රදදිම හෙේ මෝගොල්න්ට උගන්න ඒකෙන් පනස්සනි බහවරණය දෙෙන්න්න පුළුවන්ක හිතාාගන ඔතෙන්න්ට උගන්නදදිල් ලොකු පරසය උගන්න අන්ඩුවෙන ඔයි ලොකු පරාසය ඕගලල් වැඩ කරන්නඇතු හම ඔගොල්න්න්න දිරවන්න එතකොට වෙන්නෙ දරු ඕගොල්ලන්ට සරලනෑ වැඩේ වැඩේ සංකීරණයි නෞදු මතක තියාගණ්ඩ මේක සර්ලව කරන්න පුළුවන් දෙය නෙමි. හරි දැන් ඔබට අද වෙනකං මිලෝ වැඩක් නැති මං උගන්න පුදයක් වැඩක් වෙනවා මම හෝගොල්ලන්ට පහුගේ කාලේ සරලානවර්තී චිත යටතේ පොත්පත්තලොවත් කිය නැති කරුණක් කියල දුන්න. ඒයි සරර්ලානුවර්තී චලිතයද නංශුවක ප්‍රවේගය යම් කිසිමොහොතක ප්‍රේගය ඒ ඔමග කොස්සොමේගට කියලා ලියන්න පුළුවන් කියනවා හරි මොකද සාමානයෙන් හම මදෙස් පටිමේදී ප්‍රවේග ලියනවා කිසියම් විස්ථාපනයක දී ප්‍රවේගේ වීර්ග සමාය ොමේක වර්ගගේ ඒවර්ගර එක්වර්ග කෙල්ලේන ඔච්චරයින නමුත් ඒෝ මේක කොස්ටීට කල ලියෙ එක ඒෝ මේක කොස්සම මේ ගටීකෙල් ලියන්න පුළන් කිල මං කියලා මං ඕෝක එක වැඩක් ගත්තා සරලනවර්තී චලිත ප්‍රස්ථාර වලද. මං ඊට වඩා වැඩක් මේකෙන් ගත්ති නෑ. ඒ අනුවපුතේ ඔන්න ඔය සම්බන්ධය මෙතෙන්ට ආදේශ කරඩ වෙනවා. ඔබ උත්සාහ කළ යුතුයි කාලයත් එක් නුගෙසුම්වලට සම්බන්ධයක් ගන්න. ඒ කියන්නේ විස්ාරය ඔමේග කෝනිික ප්‍රවේගේ ඔහොම ලියන්න පුළුවන්. කාලයයක්ත් එක්ක නුගසුම් ගාන්ටෙන සම්බන්ධයක් ඔෝංගොහොම හරි ඔන්න බලන්ඩ දැම් ප්‍රස්ථාරය හරියට මැන්ද හැකි නුගෙසුම් ගාන වෙනස් වෙන්නේ නුගසුම් ගාන වෙනස් වෙන්නේ කොස් හැඩතලේට ඕගොල්ලො සියලු දෙනාටම කොස් හැඩ තලේ මතකයක් තියෙන් ඕන කොස් හැඩ තලයන්න මේ මෙහෙමයි ඔය එකකාවර්තයකට අදාළව කොස් හැඩ තලය යන්න මේ මෙෙමයි හැබැයි මේ අපි කතා කරන්න නුගසුම් නුගැසුම් දරු රින වෙන්නේ නෑ නුගසුම් කියන්න ඉලක්කමක් වටිනාකමක් ඒ නිසාවෙන් මේක දනවෙන්නේ ඕවුොහොම එනිසා මේ සීමා වෙන්න නෑ හරි එඳ මේ ප්‍රස්ථාරය රේ කිය නෑ ඔබ මේ ප්‍රස්ථාරයේ මෙහෙමැන්ද ලකුණු දෙනවා එකවර්ථයකට න හරි මේ ක්‍රියාවලය රේකය නොවන බව ඔබට තේරුම්ගන්න තින එකම ක්‍රමය තමයි කාලයත් එක්ක නුගසුම් සංඛ්‍යයාතයට ප්‍රකාශය කොස් ඇසුරෙන් ලියා දක්වදී ඔබ දන්නවා ත්‍රිකෝන මිතික සම්බන්ධයක් ෙන වන කියටත් රේකියය හැතලෙනි නෑ ඔන්න නොහොමයි ප්‍රස්ථාර සභාවය හරි ඒ අනුව ඔන්න ප්‍රස්ථාරය ඇඳ ගන්න හරියට එකවර්තයකට ග එයනු මේකෙදේ නුගසුම් සංක්‍යාතය අනු අත ශුුණ්‍ය ගැන්දයක් අතර කාලාන්තරය තපර බින්දුව ඇදසම් බිදුවයි පහනම් පැඩිතිවල සංක්‍යාතිය.මින මේ කාලාන්තරයේ බිදුව ඇදසම් බින්දුවයි පහනම් හරි? මුළු කාලයේ වෙන්නේ මේ වගේ දෙගුණය හරරි දෝලන කාලය වෙනි මේ වගේ දෙගුණය සුන්නේෙ පිහිුම් දැ අතර කාන්තරේ බිද ඇසම් බිදුවයි පහන මුල කාලේ වගේ දෙගුණය මේ බල හරි එමන මුළුකාලය බිින්ද අදස්සම් බිින්දුවයි පහවගේ දෙකා එනන් දෝලන කාලය අංශිුවේ දසම එකයි එමන මේකට දායකව නංශවයේ සංක්‍යාතයහට දයයිද හරි ලාට ඔබෙන් නාරා මෙ මේ වගේ දෙයක් ඩා තරංග ආයාමයක් සඳ ද්‍රෝපෘෂ්ටේ මර්තව රැඩිතිවල වේගේ වී වී සමානයි මූල දෙකයිෆයිට බෙදීම ලැම්ඩාරෝ මගින් දෙරු ලබන අතර මෙහිටි ලැම්ඩ හා රෝ යනු පිළිවලින් ද්‍රෝපෘෂ්ටේ ද්‍රහි පෘෂ්ටිකාතතිය ්‍රැඩිතිවල තරංගායා මේ ද්‍රවය ගණත්වේ වේ පුතේ මේක ඔබට පරිවාාහිරෝ දෙන සමීකරණය මේ විශෂය නිර්දේශය උගන්න්න දෙන සමීරණයක් නොවෙයි ඔබට බාහිරින් ලබා දෙන සමීකරණය. ඉතිං ඔබෙන් නානා මේ දීලා මේ දත්තටික දීලා හරි පෘෂ්ටිකාති සංගුණකයේ ටීටාගයක් ගඩද. දැම් මේකේ මේ තියෙන්නේ රැඩිතිවල ප්‍රවේකය හරි කුඩා රංගයාමන් සඳාද්‍ර පෘෂ්ටේ මතර ඇලිතිවල ප්‍රේගය කියන්නේ තරන්ගේ මෙහිට ඇදිල යද්දී මේ පැත්තට තියෙන ප්‍රවේගය ඇතු මේ අතර තියනෙන ප්‍රවේගන මේ ඉද්‍රවංශුව මෙහිට ඇදිලියන ප්‍රවේගය වී මේ සමීකරණෙන් දෙනවල් ඉතින් මේ ප්‍රවේගේට වී සමාන යි ලම්ඩ ලියන්න පුළන් ප්‍රමණ තරංගන රෆ්ලම්ඩ සමානයි මූල දෙකයිෆයි බෙදීම ලැම්ඩරෝ දෙබැත්ව වර්ග කළොත් ඔබ සංක්‍යයාතයේ දන්නවා හටස් ද හයයි ඔබ තරංගායාමය දන්නවා හරි ඒ අනුව මේක සුළුකලානන් ටීටන උත්තරට යන්න පුළුව හරි මේක සුළකලාන් ටන උත්තරේටගේගේ සංඛ්‍යාතය දන්නවා තරංගායාමය දන්නවා මාධ්‍යය රසදිය කෙලා යරන්තින රස්දය ගනත්වය දන්නවා හරි ම්ගේ තියන මෙතැින්ට හොයාගන්න මේට ආදේශ කළ ටීහෝන් හරි මේක ඩාදේශ කරලා ටීහෝ එතනින් පුළුවන් කෘෂ්ටිකාද සංගුණකය සඳහාගයක් ගන්න ෆයි සමානයත් තුුණයි කෙලා දේශ කරන්න කියල දීලා තියෙන හරි ඉද ඔට නාාදේශ කළ සුළ කරද මි දොහයියි ලම්ඩ ර්ගති ති ලැම්ඩ ගනේම කෙළිගත්තරන් හරි මොකද මලමිට්‍රමට කාරන්න දහැරෙන තුනින් වැඩි කරලා රෝලාගේ දහතුන්දා සයිසයි සංක්‍යාතය හටස් දහයයි එන ෘෂ්ටිකාල්් සංගුණකෙනවා සන්න දසම හතරයි කියලා හරි ඒක එක තොන්න මෙතැනින් හොල්ලා සු කරගන්න මක ඔබතතාම් පෘ්ිකාත්තිය කියන පදේ දන්න හැ ගාන තුළ පරිබාහිරදයක් ලිදිටඒ පදය ඔබන්න හ මීටේෙන් නිටන් කියලා එෙන්නේ හරි ඔබ මූලික එකක්ඇසුරෙන් ඔන්නන් සුළු කරලා පෘෂ්ටිකාති සංගුණක ඒක කේදාන්නපුළුව හරි ඒකොට සපුතේ එතරම් දොල නහ තරග පාඩමට වැදගත්වන දයන්න නෙවෙයි හරිමඒක ඒ ඒකඒත් හොනන්න ැත්මක දේක මේ වෙලා වැදගත්න සාකයක් නොවේ යට එක මේ ගානට පරිබාහිරෝ දෙන දුන්නු දෙයක් ගානට පරිවාහිරෝ දුන්නු දෙයා. හරි හරි ඔන්න සීම අතනකිත ඕගලන්ට අද දවස්සේ ඉගෙන ගන්න තියෙන. හරි?